ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. මේ වස්සාන කාලයයි. මේ පුණ්‍යවන්ත කාලය තුළදී භාවනාව පිළිබඳව පවත්වන දේශනා මාලාවේ 12 වන දේශනාවයි ශ්‍රද්ධා රූපහානේ පරිශ්‍රයේ සිට මෙසේ ආරම්භ කරන්නට අප සූදානම් වන්නේ. අද දිනේදී ධර්ම දේශනාව පැවැත්වීම සඳහා මහමෙවුනාව භාවනා අසපුවාසි පින්වත් ස්වාමින් වහන්සේ නමක් අපගේ මැදිරියට වැඩම කොට වදාලා උන්වහන්සේව ඉතාමත් ගෞරවයෙන් පාද නමස්කාර කොට අප පිළිගන්නවා ධර්ම දේශනය සඳහා. සාතු සාතු සාතු. එසේනම් අද දිනේදී ධර්ම දේශනය ආරම්භ කිරීමට පෙර ආතුව ඒ භාග්‍යවතුන් වහන්සේට සුවඳ මල් පූජා කොට අපගේ පින්වත් ස්වාමින් වහන්සේට දහත් වට්ටේ පිළිගන්වා අප ධර්ම දේශනය ආරම්භ කරමු. අද දිනේදී භාවනා පිළිබඳ පවත්වන මේ සදහම් දේශනා මාලාවේ මාතෘකාව බවට පත්වන්නේ දේවානුස්සති භාවනාව පුරුදු කරමු යන්නයි. අද දිනේදී ධර්ම දේශනාව ශ්‍රද්ධා රූපහානිය ඔස්සේ ගෙන එන්නට බැතිවර දායකත්වයේ දරන්නේ 2015 ජූලි මාස 1 වන දින පරලෝසපත් අජිතසේන වර්ණකුල සූර්ය මහතාට පුණ්‍ය අනුමෝදනා කිරීම පිණිස ඒ මහත්මාගේ සහෝදර සහෝදරයන් ඇතුළු පවුලේ ඥාතීන් විසින්. එසේනම් අද දිනෙහිදී ධර්මදේශනය ආරම්භ කරන්නටයි අපේ සූදානම. අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව ඒ භාග්‍යවතුන් වහන්සේගේ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්මය දේශනා කරනසේක්වා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. පින්වත්නි, අපි හැම දිනාම තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීලයේ සමාදන් වෙමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු පංචශීලය අදිෂ්ඨාන කරගෙන මෙහෙම කියන්න. සතුන් මැරීමෙන් වැළකීම නම්මෝ,
සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම්මෝ. සොරකමින් වැළකීම නම්මෝ. සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම්මෝ. වැරදි කාම සේවනයෙන් වැළකීම නම්මෝ. සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම්මෝ. බොරු කීමෙන් වැළකීම නම්මෝ. සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. මත්පැන්හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම්මෝ. මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම්මෝ. සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව. උතුම් තිසරණ සහිතව. මාගේ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද. මේ ජීවිතයේ යහපත පිණිසද. පරලොව සුගතිය පිණිසද. පරලොව සුගතිය පිණිසද. අමා මහ නිවන පිණිසද. අමා මහ නිවන පිණිසද. උපකාර වේවා. උපකාර වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදු රුවනට. සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්ම රුවනට. සැමදා සදම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට. සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරු වනට. සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. පින්වත්නි, අවිද්‍යා අන්ධකාරය වනසා දෙමු. ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරි සම්මුදුමුව මඩලින් පැන නැගුණු ඒ මිහිරි ශ්‍රී සද්ධර්මයට අපගේ නමස්කාරය වෙත්වා. සාදු සාදු සා. පින්වත්නි, තථාගත ශ්‍රීමුව බුද්ධ වචනය නූතන යුගයේ මිනිසුන් වන අපි පරිශීලනය කරනවා. මේ තථාගත බුද්ධ වචනය මේ වෙනකොට පින්වත්නි විස්තර වශයෙන් විභජන වශයෙන් අපේ ජීවිතවලට සමීප වෙලා තියෙනවා. මේ තථාගත බුද්ධ වචනය ජීවිතවලට සමීප කර ගන්නට, ජීවිතවලින් විනිවිද දකින්නට නොයෙකුත් උත්සාහයන් දරමින් සිටින අපි පින්වත් පිරිස් නොයෙකුත් නොයෙකුත් විදිහට බණ භාවනා කටයුතු සිද්ධ කරගෙන යනවා. මේ වස්සාන ධර්ම දේශනා මාලාව තුළ අද අපට කතා කරන්න තියෙන්නේ අනුස්සති භාවනාවල දේවතානුස්සති භාවනාවයි. මේ පින්වුතුන් දේවතානුස්සති භාවනාව ගැන විස්තර වශයෙන් විභාග වශයෙන් මේ පින්වුතුන්ට අසන්නට ලැබුණා. අද අපි
බලාපොරොත්තු වෙන්නේ දේවතානුසති භාවනාව කරගෙන යන විදියක් ගැන පුරුදු පුහුණු කරන රටාව ඉගෙන ගැනීමටයි. පින්වත්නි, ඉතා කෙටි කාල සීමාවක් තුල අපි චුට්ටක් පැහැදිලි කරගමු දේවතානුසතිය වඩන්නේ කුමන ගුණද තමා තුල තියෙන කියලා. තමා තුල තියෙන මනුස්ස ගුණයන් සිහිපත් කර ගැනීමෙන් තමයි මේ දේවතානුසති භාවනාව වඩන්නට තියෙන්නේ. ඒ කියන්නේ බුදුසසුනේ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිපු ශ්‍රාවක සතුව බල ධර්ම පහක් තියෙනවා. ඒ බල ධර්ම වලට තමයි සීක බල කියලා කියන්නේ. ඒ සීක බල මේ පිංතුන් දන්නවා. මොනවද ඒ සීක බල? එකක් ශ්‍රද්ධා බලය. ශ්‍රාවකයාට තියෙන දෙයක්. අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට තියෙනවා සීල බලය. අනිත් එක තමා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයාට තියෙන ශ්‍රුත බලය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට තිබෙන අනිත් බලය තමයි ත්‍යාගී බලය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයාට අනිත් තියෙන බලය තමයි ප්‍රඥා බලය. ශ්‍රද්ධා කියන මේ බල, සීල කියන බලය, ශ්‍රුතය කියන බලය, ත්‍යාගය කියන බලය, මේ ප්‍රඥාව කියන බලය බල ධර්ම බාට පත් කරගෙන දිවියන් අතරට යන්නට පුළුවන් කුසලතාවය උපදවා ගැනීම පිණිසයි මේ දේවතානුසති අනුසති භාවනාවක් ලෙස පුරුදු පුහුණු කරන්නේ. පින්වත්නි, ශ්‍රද්ධාව කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන ඇති වූ පැහැදීමයි. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය බුදුරජාණන් වහන්සේ ඒ ගැන අපට මනාලිස කියලා දීලා තියෙනවා. ඒ අවබෝධය ගැන තමාට ඇති වැටහීමේ ප්‍රමාණයට අනුව මිනිසයාගේ සද්ධාව වෙනසක් තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍ය ධර්මය දුක ගැන ඔබට කියලා දුන්නා. දුක හට ගැනීම ගැන කියලා දුන්නා. දුක නැතිවීම ගැන කියලා දුන්නා. දුක නැති කරන පාරක් ගැන කියලා දුන්නා. මේ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන යම් වැටහුණු ප්‍රමාණයක් තිබේද? ඒ කියන්නේ දුක ගැන තමන්ට යම් ප්‍රමාණයකටද වැටහෙන්නේ? ඒ ප්‍රමාණයට මිනිසයා සතුව ශ්‍රද්ධාව පිටේ දුක ගැන වැඩිපුර අවබෝධ වෙනවනම් වැඩිපුර අවබෝධ වෙනවනම් ශ්‍රද්ධාව වැඩිපුර උපදින්න පටන් ගන්නවා. එතකොට මේ තමන් තුළ පිහිටපු ගුණයක් තමයි බුදුරජාණන් වහන්සේ කිරී ඇති උණු පැහැදුණු සිත ශ්‍රද්ධාව. මේ ශ්‍රද්ධාව පින්වත්නි දෙවියන් අතරට ගිය දෙවිවරු ළඟ තිබෙනවා. එතකොට තමා තුලත් මේ ශ්‍රද්ධාව තියෙනවා, දෙවියන් තුලත් මේ ශ්‍රද්ධාව තිබෙනවා කියලා සිහියට ගන්නට ඕන, සිහිපත් කර ගන්නට ඕන. ඒ විදියට දිව්‍යත්වය තමා තුලත්, තමා තුල ඇති දිව්‍යත්වය දෙවියන් තුලත් දැකීමේ හැකියාව තමයි මේ විදියට සිහිපත් කරනකොට තම තමන් තුල වර්ධනය වීගෙන යන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා සතුව සීල බලය තියෙනවා.
සීලය ගිහි උපාසක පින්වතුන් නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නිති පන්සිල් රකින්න කියලා. සතර පොහොයට උපෝසත අෂ්ටාංගම සීලය රකින්න කිව්වා, රැකගන්න කිව්වා, ආරක්ෂා කරගන්න කිව්වා. තමාගේ ජීවිතය පංචශීලය තුල වැඩිනකොට අෂ්ටාංග උපෝසතය තුල වැඩිනකොට සීලෙන් වැඩිගෙන යනකොට තමා තුල ඒ බලයක් බවට පිටනවා. ඒ දෙවියන් අතරත් තියෙනවා, මිනිසුන් අතරත් තියෙනවා. ඉතින් ඒ විදියට සිහිපත් කර ගන්න ඕනේ. ශ්‍රුතය ශ්‍රුතිය කිව්වේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා දරාගෙන සිටින ස්වභාවය. එතකොට මනුලොව සිටින මිනිසුන් ළඟ තථාගත ධර්මය අසල දරාගෙන සිටිනවා. බුදුසසුන් වල පිළිවෙත් පුරලා දෙවියන්ගේ දිව්‍ය භාවය පිණිස දෙවියන් අතරට ගිය පිරිස ළඟ ඒ ශ්‍රුතය තිබෙනවා. දෙවියන් ළඟත් ශ්‍රුතය තියෙනවා. තමන්ගේ ළඟත් ශ්‍රුතය තියෙනවා. දෙවියන් අපි වගේ, අපි දෙවියන් වගේ කියලා අනුශ්‍රුතිය සිහිපත් කරන්න ඕන. එතකොට දිව්‍ය භාවය පිණිස දෙවියන් අතරට යෑම පිණිස සිත සකස් වී යනවා. ත්‍යාගය, ත්‍යාග කියන්නේ අතහැරීම. ත්‍යාගය දන් දීම. ඒ අතහැරීමේ ගුණය, දන් දෙන ගුණය මිනිසුන් තුලක් තියෙනවා, දෙවියන් තුලක් තියෙනවා. මේ ගැන සිහිපත් කර යුතුයි. නිතර නිතර සිහිපත් කළ යුතුයි. දිව්‍ය භාවය පිණිස හේතු වෙනවා. අනිත් එක ප්‍රඥාව. ප්‍රඥාව භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන්ට තියෙන බලයක්. ඒ බලය මුල් කරගෙන අනිත් දෙවියන් අතරට යනවා. ප්‍රඥාව කියනකොට ශාස්ත්‍රු ශාසනයේ කතා කරනවා උද්‍යත්ත ගාමිනී ප්‍රඥාව. ප්‍රඥාව ගැන කතා කරනකොට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය ගැන කියනවා, කතා කරනවා. එතකොට පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයාට තියෙනවා පටිච්චසමුප්පාද ධර්මය තමාගේ ජීවිතය තුළ හටගන්න විදියත්, පටිච්චසමුප්පාද ධර්මය තමා තුළ නිරුද්ධ වී යාම පිළිබඳවත් දැක්මේ නුවණ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට තියෙනවා. පින්වත්නි, ඒ විදියට යම් කිසි ශ්‍රාවක දරුවෙකුට පටිසමුප්පාදයේ ධර්මයේ හට ගැනීමත් නැතිවීමත් පිළිබඳ පටිසමුප්පාද ධර්මය නිවුද්ද වී යන ආකාර පිළිබඳ දැක්ම ශ්‍රාවකයා සතුව තියෙනවද? ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවට පිටන බල ධර්මය. ඒ බල ධර්මය පටිසම්පාද ධර්මය දැකීමේ නුවණ, කුසලතාවය. පින්වත්නි, මනුස්ස ලෝකේ මිනිසුන්වල මිනිසුන්ටත් තියෙනවා. දෙවියන් අතරට ගිය ඒ දිව්‍යත්වය ලැබුව අයටත් ඒ පටිච්චසමුප්පාද ධර්මය සිහිපත් කර ගැනීමේ කුසලතාවය තියෙනවා. ඉතින් අපි හැමදෙනාම ඒ බල ධර්මයන් සිහිපත් කරගෙන අපි දේවතානුසති භාවනාව මේ විදියට පුරුදු කරමු. කවුරුත් දැස් පියාගෙන පහසු ඉරියව්වකින් ඉඳගෙන මනාලිස තමා තුල පිහිටියා වූ යම් බල ධර්මයක් ඇද්ද මේ විදියට සිහිපත් කරගමු.
साधु 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 देस पियागे ने हुंदेट सावान देगे ने देवतानुस्सति भावनाव पिंगवत चातु महाराजिक देवियो मनुलव सिटिन काले दे बुदुरजानन वान से पिले बंधवद श्री सद्धर्मय पिले बंधवद आर्य महासंग रत्नय पिलिबंदवद अवबोधयेन युतुवम पहदीमिन युतुवेय ए श्रद्धाव निसा मनुलोविन चुतवी ए देवलो उपतलंदेय ए आकारो अवबोधयेन युतुव पहदीमक मातुलंदेय ए लबीम मागे जीवितयट महालाभय की महापिलिसरण की महारकवरणय की महाआलोकय की पिन्वत चातु महाराजिक देवियो मे मनुलो सिटिन काले दी सत्न गातन इन्वल कुनो ये सुरकम इन्वल कुनो ये वरदि काम सेवन इन्वल कुनो ये बोरु कीमिन वलकुनोय मद्रव्य भावितयन वलकुनोय नीति पंसिल्द पोय अटसिल्द आरक्षा कलोय ए सीलय निसा मनुलो विंचुतवी ए देवुलो उपतलंदेय ममद नीति पंसिल्द पोय अटसिल रखिमी मे सीलय मागे जीवितयट महालाभय की महापिलिसरण की महारकवरणय की महालोकय की पिन्वच्चातु महाराजिक देवियो मे मनुलो सिटिन काले दी मुलया पद्नु मेदया पद्नु केलवरया पद्नु उतुम श्री सद्धर्मय मना कोट सीमें मना कोट दरीमिन नुवनिन मिने किरीमिन सुतनम्मु सेक बलय
දියුණු කරගත්තේය. ඒ සුත බලය නිසා මනුලොවින් චුත වී ඒ දෙව්ලොව උපත ලද්දේය. මමද උතුම් වූ ශ්‍රී සද්ධර්මය මනාකොට සීමින් මනාකොට දැරීමින් නුවණින් මෙනෙහි කිරීමින් සුත බලය දියුණු කරගනිමි. එය මට මහාලාභයකි, මහා පිළිසරණකි, මහාරැකවරණයකි, මහා ආලෝකයකි. පින්නච්චාතුම් මහාරාජික දෙවියෝ මේ මනුලොව සිටින කාලයේදී මසුරු මලදුරුකොට කර්ම කර්ම ඵල අදහාගෙන ඉතා සතුටින් යුතුව තෙරුවන් උදෙසා තන් පැන් පූජා කළෝය. ඒ චාග බලය නිසා මනුලොවින් චුත වී ඒ දෙව්ලොව උපත ලද්දේය. මමද මසුරු මලදුරු කොට පින් පව් අදාගෙන උතුම් තෙරුවන උදෙසා නිතිදන් පැන් දෙන්නෙමි. ඒ චාග බලය මාගේ ජීවිතයට මහාලාභයකි, මහා පිළිසරණයකි, මහා රැකවරණයකි, මහා ආලෝකයකි. පින්වත් චාතුම් මහාරාජික දෙවියෝ මේ මනුලොව සිටින කාලයේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය පිළිබඳවද මේ ශරීරයේ හට ගැනීම පිළිබඳවද නැතිවීම පිළිබඳවද අවබෝධයෙන් සිටියෝය. ඒ ප්‍රඥා බලය නිසා මනුලොවින් චුත වී ඒ දෙව්ලොව උපත ලද්දේය. මමද ස්කන්ධ ධාතු ආයතන වශයෙන් මේ ශරීරයේ හට ගැනීම පිළිබඳවද නැතිවීම පිළිබඳවද අවබෝධයෙන් යුතුව කාලය ගෙවමි. ඒ ලැබීම මාගේ ජීවිතයට මහාලාභයකි, මහා පිළිසරණකි, මහා රැකවරණයකි, මහා ආලෝකයකි. පින්නත් තෞතිසා දෙවියෝ මේ මනුලොව සිටින කාලයේදී බුදුරජාණන් වහන්සේ පිළිබඳවද
උතුම් ශ්‍රී සද්ධර්මය පිළිබඳවද ආර්ය මහා සංඝ රත්නය පිළිබඳවද අවබෝධයෙන් යුතුවම පැහැදීමෙන් යුතුවේය. ඒ ශ්‍රද්ධාව නිසා මනුලොවින් චුතවී ඒ දෙව්ලොව උපත ලන්දේය. ඒ ආකාර වූ අවබෝධයෙන් යුතු පැදීමක් මා තුළ ඇත්තේය. ඒ ලැබීම මාගේ ජීවිතයට මහාලාභයකි, මහා පිළිසරණකි, මහාරැකවරණයකි, මහාආලෝකයකි, පින්නත් තෞතිසා දෙවියෝ මේ මනුලොව සිටින කාලයේදී සත්ඝාතනයින් වැළකුණෝය. සොරකමින් වැළකුණෝය. වැරදිකාම සේවනයෙන් වැළකුණෝය. බොරු කීමෙන් වැළකුණෝය. මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණෝය. නිති පන්සිල්ද පෝය අටසිල්ද ආරක්ෂා කළෝය. ඒ සීලය නිසා මනුලොවින් චුතවී ඒ දෙව්ලොව උපත ලද්දේය. මමද නිති පන්සිල්ද පෝය අටසිල්ද රකිමි. මේ සීලය මාගේ ජීවිතයට මහාලාභයකි, මහා පිළිසරණයකි, මහා රැකවරණයකි, මහා ආලෝකයකි, පින්වත් තෞතිසා දෙවියෝ මේ මනුලොව සිටින කාලයේදී මුල යහපත් වූ මැද යහපත් වූ කෙළවර යහපත් වූ උතුම් ශ්‍රී සද්ධර්මය මනාකොට ඇසීමෙන් මනාකොට දැරීමෙන් නුවණින් මෙනෙහි කිරීමෙන් සුතනම් වූ සේක බලය දියුණු කරගත්තේය. ඒ සුත බලය නිසා මනුලොවින් චුතවී ඒ දෙව්ලොව උපත ලද්දේය. මමද උතුම් වූ ශ්‍රී සද්ධර්මය මනාකොට ඇසීමෙන් මනාකොට දැරීමෙන් නුවණින් මෙනෙහි කිරීමෙන් සුත බලය දියුණු කර ගනිමි. එය මට මහාලාභයකි, මහා පිළිසරණයකි, මහා රැකවරණයකි, මහා ආලෝකයකි, පින්නත් තෞතිසා දෙවියෝ මේ මනුලොව
සිටින කාලයේදී මසුරු මල දුරු කොට කර්ම කර්ම ඵල අදා ඊතා සතුටින් යුතුව තෙරුවන් උදෙසා දන් පෙන් පූජා කළෝය ඒ ජාග බලය නිසා මනුලොවින් චුත වී ඒ දෙව්ලොව උපත ලද්දේය මමද මසුරු මල දුරු කොට පින් පව් අද ආගෙන උතුම් තෙරුවන් උදෙසා නිති දන් පෙන් දෙන්නෙමි ඒ ජාග බලය නිසා මාගේ ජීවිතයට මහාලාභයකි මහාපිලිසරණකි මහාරැකවරණයකි මහාආලෝකයකි පින්වත් තවුතිසා වැසි දෙවියෝ මේ මනුලොව සිටින කාලයේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය පිළිබඳවද මේ ශරීරයේ අට ගැනීම පිළිබඳවද නැතිවීම පිළිබඳවද අවබෝධයෙන් සිටියෝය ඒ ප්‍රඥා බලය නිසා මනුලොවින් චුත වී ඒ දෙව්ලොව උපත ලද්දේය මමද ස්කන්ධ ධාතු ආයතන වශයෙන් මේ ශරීරයේ හට ගැනීම පිළිබඳවද නැතිවීම පිළිබඳවද අවබෝධයෙන් යුතුව කාලය ගෙවමි ඒ උතුම් ලැබීම මාගේ ජීවිතයට මහාලාභයකි මහාපිලිසරණකි මහාරැකවරණයකි මහාආලෝකයකි පින්වත් යාම දෙවියෝ මේ මනුලොව සිටින කාලයේදී බුදුරජාණන් වහන්සේ පිළිබඳවද ශ්‍රී සත් ධර්මය පිළිබඳවද ආර්ය මහා සංඝ රත්නය පිළිබඳවද අවබෝධයෙන් යුතුවම පැහැදීමෙන් යුතු වේද ඒ ශ්‍රද්ධාව නිසා මනුලොවින් චුත වී ඒ දෙව්ලොව උපත ලද්දේය ඒ ආකාර වූ අවබෝධයෙන් යුතුව පැහැදීමක් මා තුළ ඇත්තේය ඒ උතුම් ලැබීම මාගේ ජීවිතයට මහාලාභයකි මහාපිලිසරණයකි මහාරැකවරණයකි මහාආලෝකයකි
පින්වත් යාම දෙවියෝ මේ මනුලොව සිටින කාලයේදී සත්ව ඝාතනයෙන් වැළකුණෝය සොරකමින් වැළකුණෝය වැරදි කාම සේවනයෙන් වැළකුණෝය බොරුකීමෙන් වැළකුණෝය මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණෝය නිති පන්සිල්ද පෝය අටසිල්ද ආරක්ෂා කළෝය ඒ උතුම් සීලය නිසා මනුලොවින් චුතවී ඒ දෙව්ලොව උපත ලද්දේය මමද නිති පන්සිල්ද පොහොය අටසිල්ද රකිමි මේ උතුම් සීල බලය මාගේ ජීවිතයට මහාලාභයකි මහා පිළිසරණකි මහාරැකවරණයකි මහා ආලෝකයකි පින්වත් යාම දෙවියෝ මේ මනුලොව සිටින කාලයේදී මුල යාපත් වූ මැද යාපත් වූ කෙළවර යාපත් වූ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මනාකොට ඇසීමෙන් මනාකොට දැරීමෙන් නුවණින් මෙනෙහි කිරීමෙන් සුත නම් වූ සේක බලය දියුණු කරගත්තේය ඒ සුත බලය නිසා මනුලොවින් චුත වී ඒ දෙව්ලොව උපත ලද්දේය මමද උතුම් ශ්‍රී සද්ධර්මය මනාකොට ඇසීමෙන් මනාකොට දැරීමෙන් නුවණින් මෙනෙහි කිරීමෙන් සුත බලය දියුණු කර ගනිමි එය මට මහාලාභයකි මහා පිළිසරණකි මහාරැකවරණයකි මහා ආලෝකයකි පින්වත් යාම දෙවියෝ මේ මනුලොව සිටින කාලයේදී මසුරු මල දුරු කොට කර්ම කර්ම ඵල අදහා ඉතා සතුටින් යුතුව තෙරුවන් උදෙසා දන් පැන් පූජා කළෝය ඒ ජාග බලය නිසා මනුලොවින් චුත වී ඒ දෙව්ලොව උපත ලද්දේය මමද මසුරු මල දුරු කොට පින්පව් අදාගෙන උතුම් තෙරුවන උදෙසා නිති දන් පැන් දෙන්නෙමි ඒ ජාග බලය නිසා මාගේ ජීවිතයට මහාලාභයකි මහා පිළිසරණකි මහා රැකවරණයකි.
සිටින කාලයේදී අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය පිළිබඳව මේ ශරීරයේ හට ගැනීම පිළිබඳවද නැතිවීම පිළිබඳවද අවබෝධයෙන් සිටියෝය ඒ ප්‍රඥා බලය නිසා මනුලොවින් චුත වී ඒ දෙව්ලොව උපත ලද්දේය මම දෙයි ස්කන්ධ ධාතු ආයතන වශයෙන් මේ ශරීරයේ හට ගැනීම පිළිබඳවද නැතිවීම පිළිබඳවද අවබෝධයෙන් යුතුවම කාලය ගෙවමි මේ උතුම් ලැබීම මාගේ ජීවිතයට මාලාභයකි මහා පිළිසරණකි මහා රැකවරණයකි මහා ආලෝකයකි පින්වත් තුසිත දෙවියෝ මේ මනුලොව සිටින කාලයේදී බුදුරජාණන් වහන්සේ පිළිබඳවද ශ්‍රී සද්ධර්මය පිළිබඳවද ආර්ය මහා සංඝ රත්නය පිළිබඳවද අවබෝධයෙන් යුතුවම පැහැදීමෙන් යුතුවේය ඒ ශ්‍රද්ධාව නිසා මනුලොවින් චුත වී ඒ දෙව්ලොව උපත ලද්දේය ඒ ආකාර වූ අවබෝධයෙන් යුතුව පැහැදීමක් මා තුළ ඇත්තේය ඒ උතුම් ලැබීම මාගේ ජීවිතයට මහාලාභයකි මහා පිළිසරණකි මහා රැකවරණයකි මහා ආලෝකයකි පින්වත් තුසිත දෙවියෝ මේ මනුලොව සිටින කාලයේදී සත්න ඝාතනයෙන් වැළකුණෝය සොරකමින් වැළකුණෝය වැරදි කාම සේවනයෙන් වැළකුණෝය බොරු කීමෙන් වැළකුණෝය මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණෝය නිති පන්සිල්ද පොහොය අටසිල්ද ආරක්ෂා කළෝය ඒ උතුම් සීල බලය නිසා මනුලොවින් චුත වී ඒ දෙව්ලොව උපත ලද්දේය මමද නිති පන්සිල්ද පොහොය අටසිල්ද රකිමි මේ උතුම් සීල බලය මාගේ ජීවිතයට මහාලාභයකි මහා පිළිසරණකි මහා රැකවරණයකි
संतु सीत देवियो में मनुलो सिटीन काल एदी मुलया पत्नु मेदया पत्नु हे उतुम श्री संधर्मय मना कोट यसीमिन मना कोट देरीमिन नुवनिन मेने किरीमिन सुत नम्मु सेक बलय दियुनु कर गंतेय ए सुत बलय निसा मनुलो विंचुतवी ए देउलोव उपत लंदेय ममद उतुम श्री सद्धर्मय मना कोट असिमी मना कोट धर्मी नुवनिन मेने करमी मे सुत बलय निसा य मट महालाभय की महापिलिसरण की महारकवरणय की महा आलोकय की पिन्नत तुसित देवियो मे मनुलोव सिटिन कालयेदी मसुरु मल तुरु कल सेक ए चाग बलय निसा देउलोव उपत लभुएय एयुतुम त्याग गुणय ममद असुरु करमी मेयुतुम चाग बलय मागे जीवितयट महालाभय की महापिलिसरण की महारकवरणय की महाआलोकय की पिन्वत तुसित देवियो मे मनुलोव सिटिन कालयेदी अनित्य दुःख अनात्म यन त्रिलक्षणय पिलिबंधवद शरीरये हट गेनीम पिलिबंधवद नेतिवीम पिलिबंधवद अवबोधयेन्म सिटियोय ए प्रज्ञा बलय निसा देउलोव उपत लंदेय ममद ए प्रज्ञा बलय असुरु कोट वसमी मे उतुम बलय मट महालाभय की मट महापिलिसरण की मट महारकवरणय की मट महाआलोकय की साधु 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 पिंगत्नी अपि सियलु दिना देवतानुसति भावनाव पुरुदु पुहुनु कला देवतानुसति भावनाव पुरुदु पुहुनु किरीमें लेबिन आनिसांसे अपमानाय विशाखा कियन एदा सिटि पिंवत मैनियांट ए देवतानुसतिय पिलिबंदव भाग्यवतुन वहांसे सिहिपात कला भाग्यवतुन वहांसे ए पिलिबंदव सिहिपात करपु पुंचि दहम करुणक सिहिपात करन्न इताम केटी एतमाई
පින්වත්නි විශාකා පින්වත් මෑණියන්ට කියලා දුන්නේ තැන ඒ චාතු මහා රාජික දෙවියන්ගේ දිව්‍ය ආශය මනුස්ස ලෝකෙන් 90 ලක්ෂයක් මනුස්ස ලෝකේ සොළුස් මහා ජනපදවල රජකමට වඩා දෙව්ලෝ සැප උතුම් මනුස්ස ලෝකේ ඒ රජ සැප ඉතා දුගී දෙයක් දෙව්ලොව උපත ඒ දෙව්ලොව සැප ඉතා අග්‍ර දෙයක් ලෙස පෙන්වල දුන්නා තෞතිසා වැසි දිව්‍ය ලෝකේ දිව්‍ය ආශය මනුස්ස ලෝකෙන් 3 කෝටි 60 ලක්ෂයක් ආවස එය ඔබට ලබනව නම් එය ඔබ මනා ලැබීමක් එය මහා ලාභයක් තෞතිසා වැසි දිව්‍ය ලෝකේ ආශයයේ යාම දිව්‍ය ලෝකේ ආශය 14 කෝටි 40 ලක්ෂයක් ආවස එය මනා ලැබීමක් මිනිසෙක් ලැබුවොත් තුසිත දෙව්ලොව ආවස ඒ වගේමයි නිම්මාන රති දෙව්ලොව ආවස 113 කෝටි 20 ලක්ෂයක් ආවස පරිනිම්මිත වසවත්ති කියන දෙව්ලොව ආවස 864 කෝටියක් මිනිස් අවුරුදු වලින් එහි ආවස පින්වත්නි මනුලව ඉපදුණු පුංචි කාලය තුල එවැනි දෙයක් කරා මිනිසෙකුට යන්න පුළුවන් නම් ඒක තමයි ඔබට ලබන්න පුළුවන් උතුම් තවත් ලාභයක් මේ උතුම් දහම් බිඳ සැපය සංසිඳීම නිවන පිණිසම හේතු වාසනා වේවා සාදු 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 පින්වත්නි පුණ්‍ය අනුමෝදනාවයි සිදු කරන්නට තියෙන්නේ අද දින මේ උතුම් ධර්ම දේශනේ සඳහා දායකත්වය දරන්නේ 2015 ජූලි මාස පළවෙනි දින පරලොව සැපත් අජිත සේන වර්ණකුල සූර්ය මහතාට පුණ්‍ය අනුමෝදනා කිරීම පිණිස ඒ මහත්මාගේ සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ ඥාතීන් විසින් තමයි මේ පින්කම සිදු කරන්නේ මේ උතුම් ධර්ම දාණයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් ගෞතම බුදුසසුන සුරකින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා දිව්‍ය ආශෙන් වර්ණෙන් සැපෙන් බලෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කිරීමේ වාසනාව ලබත්වා සාදු සාදු සා මේ උතුම් ධර්ම දාණය රැස් වූ සියලු පුණ්‍ය ධර්මයෝ 2015 ජූලි මාස පළවෙනි දින පරලොව සැපත් ඒ අජිත් සේන වර්ණකුල සූර්ය මහතාටද මීට වසර 7කට පෙර මිය ගිය ඥානලතා වර්ණකුල සූර්ය මහත්මියටද පවුලේ සියලු දෙනා නමින් දෙමාපියන් ඇතුළු මිය ගිය සියලු ඥාතීන්ටද පින් පමුණවන්න බලාපොරොත්තු වෙනෝ ඒ සියලු දෙනා නමින් මිය ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා ධර්ම දේශනාට උපකාර කළ සියලු දෙනා නමින් මිය ගිය සියලු ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අයගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා සසර දුකින් අත මිදෙන්නට වාසනාව ලැබිත්වා සාදු 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 මෙම උතුම් ධර්ම දාණය රැස් වූ පුණ්‍ය ධර්මයෝ දායකත්වයේ දරන ඒ පරලොව සැපත් අජිසේන වර්ණකුල සූර්ය මහත්මාගේ සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සියලු දෙනාට ධර්ම දේශනාට උපකාර කළ සියලු දෙනාටද සහභාගී වූ සියලු දෙනාටද අනුමෝදන් වෙත්වා නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබිත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කිරීමේ දුර්ලභ වාසනාව ලැබිත්වා සාදු 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 රැස්සූ සියලු පුණ්‍ය ධර්මයෝ පින්වත් ලොකු සාමින් වහන්සේටද සීල් ගුණ දාම් පුරණ සියලු සංඝරුන්ටද අනගාരിക මෑණිවරුන්ටද පැවිදි අපේක්ෂක අනගාരിക දරුවන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වෙත්වා සාදු 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 මෙම උතුම් ධර්ම දාණය රැස්සූ සීල පුණ්‍ය ධර්මයන් අද දින මෙම උතුම් ධර්ම දේශනේ සඳහා දායකත්වයේ දරන පින්වතුන් ඇතුළු පවුලේ සියලු දෙනාට සහ
ඥාතීන් හා හිතවතුන් සියලු දෙනාටද ධර්මදේශනයේ සඳහා සහභාගී වූ පින්වතුන්ටද ධර්ම ශ්‍රවණය කළ සියලුම පින්වතුන්ටද ලෝවාසී සියලු දෙනාටද ශ්‍රද්ධා මාසික ධර්ම දාණයට සම්බන්ධ සියලු පින්වතුන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා මේ පින් අනුමෝදන් වී ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට වාසනාව ලැබිත්වා සාදු 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 අද දිනේදී සදහම් දේශනාව පවත්වමින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළ අපගේ පින්වත් ස්වාමින් වහන්සේට අපි පුණ්‍ය අනුමෝදනා කරමු මේ ගෞතම බුදු සසුන තුළදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ කරන්නා වූ පින් කටයුතු උන්වහන්සේට හේතු වාසනා වේවා සාදු 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 දැන් තිබෙන්නේ අද දිනේදී සදහම් දේශනා පැවැත්වූ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට පරිස්කාර පූජා කිරීම අප දැන් පහන් සිතින් යුතුව අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට පරිස්කාර පූජා කරමු මේ පුණ්‍යවන්ත කාලය තුළදී පවත්වන ලැබූ භාවනාව පිළිබඳ සුවිශේෂී ධර්මදේශනා මාලාවේ 12 වන ධර්මදේශනාවයි මෙසේ අවසන් වන්නේ. අද දිනේදී ධර්මදේශනාව ශ්‍රද්ධා රූපහණිය ඔස්සේ පින්වත් ඔබ වෙත නරඹන්නට බැතිබර දායකත්වය ලබා දුන්නේ 2015 ජූලි මාස 1 වන දින පරලෝසපත් අජිතසේන වර්ණකුර සූර්ය මහතාට පුණ්‍ය අනුමෝදනා කිරීම පිණිස ඒ මහත්මාගේ සහෝදර සහෝදරයන් ඇතුළු පවුලේ ඥාතීන් විසින් මේ ආකාරයෙන් භාවනාව පිළිබඳ දේශනා මාලාවේ ඉතිරි වැඩසටහන් පින්වත් ඔබට බැතිබර දායකත්වය ලබාගත හැකි. ඒ සඳහා මා දුරකථන අංක දෙක මතක් කරන්නම්. 0112 571 471 0712 328 887 ඒ අපේ කාර්යාලයේ දුරකථන අංක දෙක. වැඩි විස්තර මේ දුරකථන අංක දෙකට ඇමතීමෙන් පින්වත් ඔබට ලබාගත හැකි. මේ දේශනා මාලාවේ 13 වන දේශනාව සමගින් අප මුණ ගැහෙන්නේ ලබන සෙනසුරාදා සවස 4ට. පින් කැමති සියලු දෙනාම ශ්‍රද්ධා රූපහානේ පරිසරයට එදිනට පැමිණෙත්වායි මා ආරාධනා කර සිටිනවා. එසේනම් අද දිනේදී සදහම් දේශනාව නිමා කරමින් ඔබගේ නිවසින් සමුගෙන යන්නට අපට කාලය ඇවිත් අප මුණ ගැහෙමු ලබන සෙනසුරාදා සවස 4ට භාවනාව පිළිබඳ සුවිශේෂී ධර්මදේශනා මාලාවේ මීළඟ ධර්මදේශනාව සමගින් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.